साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदम् धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता सुविशुद्ध शीलेषु सिन्धूपमस्य समाधि धम्मेषु पठमी समस्य अनंत ज्ञानेषु गगनूपमस्य नमामि शिरसा श्री गौतमस्य पिरिसिदु सिल्कांद समुदुर सेमा निसाल समाधिय मिहिकत सेमा अनंत ज्ञानय अहसत सेमा सिरिपा अभियस पिनिपावेवा मोहंधकारेषु सूर्योपमस्य संसार सोतेषु सेतुपमस्य दोसप्पवाहेषु मेघोपमस्य नमामि शिरसा धम्मामृतस्य मोहंदुर सिंदलन लाहिरु सेमा ससर लियंब मैद पहुरक सेमा केलेस किलोटो हल वैसाक सेमा सद हम रुवनत पिनिपावेवा पटिपत्ति सारेषु सम्माटितस्य उजुभूत मंगेषु यानागतस्य कुशलेषु धम्मेषु केतुपमस्य नमामि शिरसा सुगतो रसस्य पिलिवेत् सर्वै सुवन्दक सेमा दम रस दन वाय मिहिरक सेमा पिन गंग गलना निम्नय सेमा महासंग रुवनत पिनिपावेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पुञ्ञं चे पुरिसो कैरा कैरा चेत्थं पुनप्पुनं तं हि छन्दं कैरात् सुखो पुञ्ञस्स उच्चयोति हेमदिनाटम पिन्बर उदयसनक वेवा केला मम आशीर्वाद करनुमा सूदानम वेन्ने සිත නිවාලන ගත නිවාලන මිහිරි බුදු බණ පදයක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාගේ ජීවිත අමා සැනසිල්ලෙන් පුරවාලන මේ උදාර අනුශාසනා බුදු බණ බොහොම ගෞරවයෙන් ශ්‍රවණය කිරීමෙන් අප්‍රමාණ පිනක් ජීවිතයට එකතු වෙනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සිරි මුව මඩලින් දේශනා කරපු ධර්මය අති පාරිශුද්ධ වූ ප්‍රඥාව උපදවා දෙන ජීවිතය සහන ගන්වන පුදුමාකාර උතුම් ධර්මයක්.
ඒ සැනසිලිදායක අස්වැසිලිදායක අමා ධර්මය තුලින් හැම දිනාගේ ජීවිතවලට ලැබෙන්නේ අනුපම පිළිසරණක්. එනිසා මේ උතුම් උදාර බුදුබණ බොහොම ගෞරවයෙන් ජීවිතයට ගලපා ගැනීමෙන් අසිරිමත් ජයග්‍රහණයක් ලබන්නට පුළුවන්. ඒ ජයග්‍රහණය මෙලොවට පමණක් සීමා වෙන්නේ නැහැ. පරලොවටත් නිවනටත් උපකාර වෙනවා. ඉතින් මෙලොව පරලොව සනහාලන ශාන්ත නිවනින් සැනසීම හිමි කර දෙන මේ උදාරතර ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැම දිනාට වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. සියලු සත්වයෝ නිදුකින් නිරෝගීව සුවපත්ව කල් ගෙවත්වා. සමගියෙන් සතුටින් සැනසින්නේ කල් ගෙවත්වා. දුක් විපත් බාධක කරදර මගහැරේවා. හද සන්තාප ලතැවුල් සෝ විපත් මගහැරේවා. අකුසල විපාක දුක් විපාක මගහැරේවා. ජීවිතයට හැම අතින්ම සහනයක් වේවා. නරක නොමනා අරමුණු මුණ නොගැසේවා. මිහිරි මනා අරමුණු මුණ ගැසේවා. කුසල් දහමේ රතිය ඇති වේවා. අකුසලයේ ඡන්දය දුරු වේවා. කිසිමෙක් කිසිවෙකුට වෛර නොවෙත්වා, තරහා නොවෙත්වා, ඉරිසියා නොකරත්වා. සතුටින් සැනසින්නේ සමගියෙන් සියලු සත්වයෝ ජීවත් වෙත්වා කියන ප්‍රාර්ථනාව අපි හැම කෙනාගේ හදවත්වල මේ හිමිදිරි පාන්දර පිහිටුවා ගනිමු. එසේ පිහිටුවාගෙන මේ උදාර දහම් කතාවට සවන් දීමෙන් මහ විශාල ප්‍රඥාවක් ඥානයක් හදවත තුළ අවදි වෙනවා. ඒ අවදිමන ඥානය ප්‍රඥාව බබලන හිරු මඩලසේ අපේ ජීවිත ආලෝකමත් කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි තුන් ලෝකයක් සනසන්නට මේ ලෝකෙට පහළ වූ අසහාය අසමාන මුනි රජාණන් වහන්සේ. එලෙසින් පහළ වෙලා ලෝකයට දේශනා කරපු අමා ධර්මය දෙවි මිනිසුන්ගේ හද සන්තානවලට ඉමහත් අස්වැසිල්ලක් ගෙන දුන්නා. දුකින් පිරි හද සන්තාන දුකෙන් මුදවා සුවයෙන් පුරවාලන්නට ඒ බුදුරජාණන් වහන්සේට ඒ අමා ධර්මය තුළින් හැකියාව ලැබුණා. මහා කරුණාවයි මහා මෛත්‍රියයි එකතු වෙලා සිරිමුව මඩලින් දේශනා කරපු මිහිරි මෘදු වදන් වැල හැම දෙනාටම කරන ලද මෛත්‍රී සහගත ආමන්ත්‍රණයක් වුණා. ජීවිත වෙලා පැවති අනේක විධ දුක්ඛම් කටළු බාධක කරදර ඉතා ඉක්මනින් ප්‍රහාණය වෙලා කිසිවෙක් නොසිතපු ගණයේ සුවයකින් ජීවිතේ පිරුණේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිපැදීමෙන් පමණයි. මිනිසුන්ගේ මනසේ තියෙන නොයෙක් දුර්ගුණ හඳුනාගත් බුදුරජාණන් වහන්සේ ඒ දුර්ගුණයන් දුරු කිරීම උදෙසා ඉතා වටිනා සුගුණයන් රෝපණය කර ගැනීම උදෙසා මාර්ගය කියා දී වදාළා. ඕනම කෙනෙකුට හැදෙන්න ඉඩක් ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. කිසිම කෙනෙක් ඉවත් කළ යුතුයයි, හැලිය යුතුයයි, කොන් කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මහා කරුණාව සමස්ත සත්වයා කෙරෙහි පතුරවන ලද අමා පවනල්ලක් වගේ පැතිර ගියා. සියලු දෙනාටම ඒ උතුම් මහා කරුණාවේ පිහිට ලැබුණේ හරි ආශ්චර්යමත් ලෙස. සංසාරේ පින තියෙන සත්වයන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරුව දකින්නට මහා පිනක් වුවමනා වෙනවා. පින් නැති කෙනෙකුට ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නේ නැහැ. පින් නැති කෙනෙකුටම පමණයි ඒ සොඳුරු බුදුරුව මුණ ගැසෙන්නේ. එහෙම මුණ ගැසෙනකොටම ඒ ඇස් දෙකෙන් බුද්ධ රූපය දිහා බලන්නේ අසීමිත චිත්ත ප්‍රසාදයක් ඒ හදවතේ ඇති වෙනවා. වෙන කිසිම රූපයක් දැස බැලීමෙන් ඇති නොවන විදිහේ සංසිඳීමක්, ප්‍රසාදජනක බවක්, අස්වැසිලිදායක බවක්, ප්‍රීතිමත් හැඟීමක් ඒ ශ්‍රාමකයාගේ හදවතේ ඇති වෙනවා. එහෙම ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම මිහිරි වදනින් ඒ ශ්‍රාවකයාට ආමන්ත්‍රණය කරලා හරියට හදවතට කතා කරනවා වගේ මිහිරි බුදුබණ දේශනා කරනවා. එහෙම දේශනා කරද්දී ප්‍රඥාව අවදි වෙලා ප්‍රඥාවෙන් ඒ දහම් කරුණු මනාව විමසීමට බඳුන් වෙලා ඒ දහම ජීවිතයට ගැලපෙලා ශ්‍රාවකයාගේ ජීවිතය තුළින් සත්‍යය පසක් වෙනවා. ශ්‍රාවකයාගේ ජීවිතය තුළින් සත්‍යය පසක් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සනාතන ධර්මය ඔහු අවබෝධ කරගන්නවා. මේ ජීවිතයත් පරලොව ජීවිතයත් සුවපත් වෙන්නට නිවනින් නිවෙන්නට ඒ අවබෝධය මහෝපකාරයි උපනිශ්‍රේ වෙනවා. මධ්‍යම ප්‍රතිපදා මාර්ගයයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ
මාවත සැනසීමේ මාවත මධ්‍යම ප්‍රතිපදාවෙන් කාමේසු කාමසු කල්ලිකානු යෝගය ප්‍රතික්ෂේප වෙනවා අත්ත කිලමතානු යෝගයත් ප්‍රතික්ෂේප වෙනවා මේ අසකන නාසය දිවකය මේවා පිනව පිනවා මේවා සතුටු කර කර අධිමාත ලෙස කාමේ ගිලි ඇලි වාසය කිරීම තථාගත ධර්මයෙන් ප්‍රතික්ෂිප්තයි ඒ වගේම මේ ශාරීරිය දැවීම තැවීම අධික ලෙස දුක්වීම පීඩා වදහිංසා පමුණුවා ගැනීම මගින් විමුක්තියක් නොලැබෙන නිසා ඒ අත්ත කිලමතානු යෝගයත් තථාගත ධර්මය තුලින් ප්‍රතික්ෂේප කළා බුදුරජාණන් වහන්සේ රමණීය මාවතක්සේ මධ්‍යම ප්‍රතිපදාව හඳුන්වා දුන්නා විලි වැහෙන පමණට ඇඳුමක් පැළඳුමක් නැත්තම් චීවර ආදියක් පරවා ගැනීම කුසගින්න නිවෙන පමණට රළු හෝ වේවා ප්‍රණීත හෝ වේවා ලද ආහාරයකින් සතුටටපත් වීම එබැගින්ම ලද සෙනසුනකින් සතුටටපත් වීම මගින් උතුම් භාවනාව සඳහා චිත්ත භාවනාව විපස්සනා භාවනාව සඳහා ශ්‍රාවක යොමු කිරීමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදා මාර්ගය. ඒ ප්‍රතිපදා මාර්ගයේ විශේෂ නමකින් හඳුන්වනවා ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ආර්ය සංඛ්‍යාත බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාගේ ප්‍රතිපදා මාර්ගයේ ගමන් මාර්ගයයි ආර්ය වංශ ප්‍රතිපදාව නමින් අපට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ ආර්ය වංශ ප්‍රතිපදාව ගිහි අයටත් පැවිදි අයටත් එකසේම ගලපා ගත හැකි සැනසින්නේ සතුටින් තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපදා මාර්ගය. ඒ ආර්ය වංශ ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරපු ශ්‍රාවකවරු අප්‍රමාණ වශයෙන් ඉතිහාස ගමනේදී සුවපත් වූ හැටි සාක්ෂි වශයෙන් පෙන්වන්නට පුළුවන්. එනිසා මධ්‍යම ප්‍රතිපදාව ආර්ය වංශ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ බොහොම සමාන නම් ඇති නිවනට පිවිසෙන දොරටුවක්. ඉතින් එනිසා මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයෙන් ආර්ය වංශ ප්‍රතිපදා මාර්ගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් කරන ශ්‍රාවකයා යන්නේ නොවරදින ගමනක්. ඒ නොවරදින ගමනක් යන ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගෙන් ආරක්ෂාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මඟ පෙන්වීම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාරුණිකත්වය හිමි වෙනවා. ඉතින් එනිසා මේ පින්වත් හැම දිනාම යා යුත්තේ නොවරදින ගමනක්. සංසාරේ මෙතෙක් ඇවිදගෙන ගියේ වැරදිච්ච ගමන. ගමන ගියා තමයි ඇවිද ගියා තමයි අවසානයේ දුකක් උරුම වුණා. නමුත් මේ උතුම් මාවත තුළ අවසානයේ දුකක් උරුම කරන්නේ නැහැ. අවසානයේ අසීමිත සැනසෙල්ලක් දායාද කරනවා. ඉතින් ඒ අසීමිත සැනසෙල්ලක් දායාද කරන තථාගතයන් වහන්සේගේ මේ අමා ධර්මය ඔබටත් හොඳයි මටත් හොඳයි අපි කාටත් එකසේම යහපත්. එකසේම සැනසෙල්ල උපදවා දෙනවා. දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා මිනිස් නොමිනිස් කාට කාටත් එකසේම සුවදායක යමක් වේ නම් ඒ මේ තථාගත ධර්මයයි. ඉතින් මේ තථාගත ධර්මයේ ඇසීමෙන් හදවතේ දැරීමෙන් ඒ ධර්මය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන පහලය හෙට දවසට නෙමේ අද දවසටම මේ මනසට පුදුමාකාර ඔසුවක් සුවයක්. හිතේ තියෙන නොයෙකු විධියේ විඝාත පාක්ෂික සිතුවිලි දුක්ඛ පාක්ෂික සිතුවිලි දුරු කර දැමීමට මේ අමා ධර්මයේ නැමැති ඖෂධයට හැකියාවක් තියෙනවා. ධම්මෝසධ සමන්නත්ති තංවෝ පිබත භික්කවෝ ධර්මය හා සමාන ඖෂධයක් නැති බවත් එය පානය කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ සිරිමුව මණ්ඩලින් දේශනා කොට වදාලා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එලෙසින් සත්වයන්ට ධර්ම මාර්ගය කියා දීලා දානයෙන් සීලයෙන් භාවනාවෙන් සත්වයා හිග්මවලා ඒ දාන සීල භාවනා මාර්ගයෙන් නිවන වෙත පමුණුවන්නේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙකු මේ මිහි මත පහළ වෙලා නොකරන ලද උතුම්ම උදාර මහා මෙහෙවර සම්බුදු මෙහෙවර සිද්ධ කරමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ හැසිරෙන කෙනාට ඒ ධර්මයේ හැසිරීමේ පහළය අද අදම ලැබෙනවා. හෙට දවසට හෝ මතු කල්ප ගානකින් ඔබට නෙමෙයි ඒ පහළය ඒ විපාක සැනසිල්ල ලැබෙන්නේ. අද නම් එයා සිල්වත් වෙන්නේ, අද නම් දන් දෙන්නේ, අද නම් ගුණ පුරන්නේ, අද නම් භාවනාවේ දෙන්නේ, අදම සිත සනහාලන ගත සනහාලන අමා සුවයක් ඒ හදවත ඇසුරින් උපදිනවා. අපි හිතමු යම් කෙනෙක් දානයක් පූජා කරනවා කියලා. දානය පූජා කරන වෙලාවේ ලෝභය යටපත් වෙලා ලෝභය දුරු වෙලා නිර්ලෝභී සිතුවිලි මාලා හදවතේ නැගෙනවා. මේ හදවතට නිර්ලෝභී භාවය කියන්නේ ඔසුවක් වගේ, ලෝභය කියන්නේ විසක් වගේ,
විසක් සදිසි ලෝභය ඉවත් කරලා නිර්ලෝභී භාවය මේ හදවතේ පිහිටුවනකොට ඒක මහ පුදුමාකාර විදිහට සිත නිවාලන ඔසුවක් සැනසෙල්ලක් අමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට දවසක් දා සීහ නැමැති සෙන්පතිතුමා පැමිණුණා ලික්ඛවි රාජවංශයට අයත් මේ සීහ සෙන්පතිතුමා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක් බොහොම ප්‍රසිද්ධ කෙනෙක් ලොකු කීර්ති නාමයක් උදාරපු කෙනෙක් ඒ වගේම සිල්වත්කම ගුණවත්කම හොඳ හිත තථාගත බුද්ධ ගෞරවය මේ සීහ සෙන්පතිතුමාගේ හදවතේ තිබුණා ඉතින් දවසක් දා මේ සීහ සෙන්පතිතුමා ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණුණා බැහැ දකින්නට පැමිණිලා සිරිපා කමල් වන්දනා කරලා සතුටු සාමීචයේ යෙදුණා සතුටු සාමීචයේ යෙදෙනවා කියන්නේ සියලුම පාහේ බුදුරජාණන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ මෙත පැමිණෙන ශ්‍රාවකයා සමග මිහිරි පිළිසඳරක යෙදෙනවා ඒ පිළිසඳරෙන් අපේක්ෂා කරන්නේ ඔහුගේ හදවත සම්පහන්සණය කරමින් තෘප්තිමත් කරලා දහම ඉගැන්වීමට පසුබිමක් සැකසීමයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතාවේ යෙදුන මේ සීහ සෙන්පතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සක්කානුකෝ භන්තේ සම්දිත්තේකං දාන පලං පඤ්ඤාපේතුං ස්වාමීනි අස්පනා පිටම දානයේ ආනිසංස පෙන්වන්නට පුළුවන්ද? ස්වාමීනි මේ ජීවිතයේම මේ දන් දීමේ ආනිසංස ලැබෙනවාද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. ඉතින් ඒ වෙලාවේ තේනහි සීහ තඤ්ඤේ වෙත්ත පටිපුච්චිස්සාමි. එහෙනම් සීහ මම ඔබෙන්ම පෙරලා ප්‍රශ්නයක් විමසනවා. ඒ ප්‍රශ්නයට ඔබ පිළිතුරු ලබා දෙන්න මේ ආදි වශයෙන් දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සීහ මේ ලෝකේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් බොහොම අශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධා මාත්‍රයක් නෑ. ඒ වගේම සිල්වතුන්ට ගුණවතුන්ට මහරහත් උතුමන් වහන්සේලාට අපහාස කරනවා. දමනයක් නෑ ඒ හිතේ. ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, මසුරුකමින් පරමස වෙච්ච හිතක් තියෙන. සිල්වතුන්ට ගරහා කරන, මහ සංඝරත්නයට බැනවදින, සිල්වතුන්ට දොස් පවරන උදවිය මේ ලෝකේ ඉන්නවා. එහෙම පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒ ශ්‍රද්ධාව බොහොම ගැඹුරින් හිතේ පිහිටලා තියෙනවා. ඒ ශ්‍රද්ධාවන්ත භාවයේ ගැඹුරින් හිතේ පිහිටුවාගෙන ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව ඔහු කටයුතු කරනවා. සිල්වතාට කවදාකවත් දොස් කියන්නේ නැහැ. ගුණවතාට කවදාකවත් දොස් කියන්නේ නැහැ. සිල්වතා ගුණවතා බොහොම අගේට පිළි අරගෙන අප උපස්ථාන කරනවා මහා සංඝරත්නයට දන් දෙනවා බොහොම කරුණාබරයි එතකොට මෙහෙම පුද්ගලයෝ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා ඉතින් තංකින් මඤ්ඤති සීහ කස්සනුකෝ අරහන්තෝ පඨමං අනුකම්පන්තා අනුකම්පන්ති ඔන්න ප්‍රශ්නයක් විමසුවා සීහ මම ඔබෙන් අහන්නේ මේ ලෝකේ මේ පුද්ගලයන් දෙදෙනා අතුලින් රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම අනුකම්පා කරන්නේ කාටද දැන් කෙනෙක් බොහොම අශ්‍රද්ධාවන්තයි සිල්වත්කමකුත් නැහැ සංඝරත්නයට බැන බැන යනවා දොස් හොයනවා නුගුණ පතුරවනවා කෙනෙක් ඉන්නවා සිල්වන්තයි බොහොම ශ්‍රද්ධාවන්තයි නුගුණ කියන්නේ නැහැ නුගුණ පතුරන්නේ නැහැ අවනත වෙලා සංඝරත්නයට සුවිනීත වෙලා ජීවත් වෙනවා මේ දෙන්නගෙන් කාටද ඉස්සෙල්ලාම රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්නේ කියලා සීහ සෙන්පතිතුමාගෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විමසා වදාලා අන්නේ වෙලාවේ සීහ සෙන්පතිතුමා ප්‍රකාශ කළා ස්වාමීනි රහතන් වහන්සේලාට දොස් කියන මහා සංඝරත්නයට අපවාද කරන පුද්ගලයා ළඟට රහතන් වහන්සේලා පළමු කොට වඩින්නේ නැහැ රහතන් වහන්සේලා වඩිනවා නම් ඉස්සෙල්ලාම වඩින්නේ මහා සංඝරත්නයේ කෙරෙහි ගෞරවයක් ඇති සිල්වතුන් කෙරෙහි ගෞරවයක් ඇති සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට වැඳුම් පිඳුම් සත්කාර බහුමාන සිද්ධ කරන ඒ ශ්‍රද්ධාවන්තයා වෙතයි ඉස්සෙල්ලාම අනුකම්පා කරන්නේ. රහතන් වහන්සේලාගේ අනුකම්පාව පළමුව ලැබෙන්නේ කාටද? ශ්‍රද්ධාවන්ත කෙනාට. රහතන් වහන්සේලාගේ අනුකම්පාව මෛත්‍රිය පළමු කොට යොමු වෙන්නේ කාටද? ඉරිසියා නොකරන සීලවන්තව ජීවත් වෙන දානාදී පින්කම් කරන
ඒ සත්පුරුෂයාටයි රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්නේ. එහෙනම් අන්න දන් දෙන කෙනා මේ ලෝකේ දන් දෙන කෙනෙක් ඉන්නවා නම් නිර්ලෝභීව දන් දෙන කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ උනත් අපහැරලා දන් දෙන කෙනෙක් ඉන්නවා නම් ආන්න යාට රහතන් වහන්සේලාගේ අනුකම්පාව පළමු කොට ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණය දන් දෙන කෙනාට ලැබෙන මේ ජීවිතේම ලැබෙන එක ආනිසංසයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වතුනි මේ ලෝකේ කාගේ අනුකම්පාව ලැබුණත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයේ අනුකම්පාව ලැබෙන්නේ නැත්තම් කාගේ කරුණාවෙන්වත් වැඩක් නැහැ. බුදු කරුණාවෙන් සැනසෙන්න අවස්ථාවක් නැත්තම් කාගේ පිහිටෙන්වත් පළක් නැහැ. සම්බුදු පිහිට මහා සංඝරත්නයේ පිහිට ලබන්න වාසනාව නැත්තම් එහෙනම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි හිතේ පෑදීමක් තියෙන ශ්‍රාවකයා ගැනයි පළමු අනුකම්පාව යොමුවන්නේ රහතන් වහන්සේලාගේ. එහෙම කෙනා අනිවාර්යෙන් දන් දෙනවා. දන් දෙන කෙනා කෙරෙහි තමයි ඉස්සෙල්ලාම රහතන් වහන්සේලාගේ අනුකම්පාව යොමුවන්නේ. එහෙනම් ඒ රහතන් වහන්සේලාගේ අනුකම්පාව යොමු වීමම දන් දෙන කෙනාට ඉහාත්මයේ ලැබෙන ඵලපාකයක් ආනිසංසයක්. රහතන් වහන්සේලාගේ අනුකම්පාව තමා කෙරෙහි යොමු වෙනවා. ඒක තමයි එයාට ලැබෙන පළමු ආනිසංසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීහ මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා. කස්ස කන්නුකෝ සීහ අරහන්තෝ පඨමං උපසංකමන්තා උපසංකමන්ති. ඉස්සෙල්ලාම මේ රහතන් වහන්සේලා දානෙකට වඩිනවා නම් පිණ්ඩපාත ටිකක් හොයාගෙන වඩිනවා නම් කාගේ ළඟටද ඉස්සෙල්ලාම පිණ්ඩපාතේ වඩින්නේ? අර දන් දෙන කෙනා ළඟටද? එහෙම නැත්නම් මසුරුකම් කරන කෙනා ළඟටද? දන් දෙන ශ්‍රද්ධාවන්ත නොමසුරු පුද්ගලයා වෙතද වඩින්නේ? එහෙම නැත්නම් දන් නොදෙන ලෝභී වූ මසුරුකම් කරන භික්ෂූන් වහන්සේලාට රහතන් වහන්සේලාට බැනමදින පුද්ගලයා ළඟටද වඩින්නේ කියලා ඇහුවා. අන්නේ වෙලාවේ සීහ සෙන්පතිතුමා ප්‍රකාශ කළා ස්වාමීනි රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම වඩිනවා නම් වඩින්නේ අර ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනාගේ නිවසටයි, ශ්‍රද්ධාවෙන් උපස්ථාන කරන කෙනාගේ ගෘහයටයි නිවසටයි රහතන් වහන්සේලා පළමු කොට වඩිනවා නම් වඩින්නේ. ඒක රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන හැටි. ඇත්තටම හිතක ගුණයක් තියෙනවා නම් තමයි විරාගේ උතුමන්ගේ පවා අනුකම්පාව අපට ලැබෙන්නේ. හිතේ ගුණයක් නැත්නම් ඒ හිතේ ගුණයක් නැති පුද්ගලයා වැදූ මමටත් එපා වෙනවා කියන එක සත්‍ය කාරණයක්. එනිසා බිහි කළ මමටත් එපා වන විදිහේ දුර්ගුණ හදවතේ තියාගන්න හොඳ නැහැ. ලාමකදී කවදත් ලාමකයි. නිසරුදේ කවදත් නිසරුයි. හිස්දේ කවදත් හිස්දයක්මයි. එනිසා ලාමක නිසරු හිස්දේ වෙනුවට ලාමක නොවූ වටිනා වූ හිස් නොවූ දේවල් ජීවිතයට එකතු කරගන්න ප්‍රඥාවන්ත මිනිසා කටයුතු කරනවා. එතකොට ඒ උදාර හිස් නොවූ දේ තමයි සැබවින්ම ගුණ ධර්ම කියන්නේ. මෛත්‍රිය, කරුණාව, දයාව, හොඳ හිත, සත්පුරුෂකම, ත්‍යාග ගුණය මේවා බොහෝම හොඳ දේවල්. ඒ වගේම සත්වයන් කෙරෙහි අනුකම්පාව දැක්වීම, සත්වයන්ට පිහිට වීම, මෞදමාපියන්ට උපස්ථාන කිරීම, සිල්වත් වීම, සමාධි සම්පන්න වීම, ප්‍රඥාවන්ත වීම, ධර්මයට ගරු බුහුමන් දැක්වීම, ඒ ධර්මයේ ඉගෙන කියා හදවතේ දරා ධර්මයේ පිහිටීම මේවා උදාර ගුණ. ලාමක නොව උදාර සිතුවිලි. ඉතින් මේම තියෙන කෙනාට තමයි රහතන් වහන්සේලාගේ මේවා සිල්වත් ගුණවත් උතුමන්ගේ අනුකම්පාව ලැබෙන්නේ. එහෙම තැනකට තමයි ඉස්සෙල්ලාම පිණ්ඩපාතේ වඩින්න හිතෙන්නේ. ඒ වගේ පුද්ගලයෙක් වෙත තමයි ඉස්සෙල්ලාම යම් උපස්ථානයක් අවශ්‍ය නම් ඒ ඉල්ලා ගැනීම පිණිස වඩින්නට හිතෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා සිහි ඔබ මොකක්ද හිතන්නේ? රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම වඩිනවා නම් වඩින්නේ මසුරාගේ නිවසටද නොමසුරු පුද්ගලයාගේ නිවසටද? දන් දෙන කෙනාගේ නිවසටද වඩින්නේ දන් නොදෙන කෙනාගේ නිවසටද වඩින්නේ? අන්නේ වෙලාවේ සිහ සෙන්පතිතුමා ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලා වඩිනවා නම් ඉස්සෙල්ලාම වඩින්නේ ශ්‍රද්ධාවන්ත වූ දන් දෙන පුද්ගලයාගේ නිවස දොරටයි, දන් නොදෙන පුද්ගලයා වෙත වඩින්නේ නැහැ. අන්න සීහ දෙවන ආනිසංසය. දන් දෙන කෙනාට ලැබෙන මොකක්ද දෙවන ආනිසංසය?
රහතන් වහන්සේලා වඩිනවා නම් ඔහු කරා වඩිනවා සිව්පසේ පිණිස. සැබවින්ම රහතන් වහන්සේලා වඩිනවා කියන්නේ මොකක්ද? ඔහුට නිධානයක් හිමි කර දෙනවා. රහතන් වහන්සේලා දැකීම මාත්‍රයෙන් සිතේ ඇතිවෙන්නේ මහ පුදුමාකාර ප්‍රසාද ජනක හැඟීමක්. ඒක මහා පිණක්. කල්පගානක් යනකම් සුගති සුව විඳින්නට රහතන් වහන්සේලා කෙරේ සිත පහදවා ගැනීම උපකාර වෙනවා. එතකොට රහතන් වහන්සේලා ඒ විදිහට ශ්‍රද්ධාවන්තයාගේ නිවසට වඩිනකොට දුටු මාත්‍රයෙන් සිත පහදෙනවා, අසුන් පනවනවා, වඩා හිඳුවා ගන්නවා, පාද නමස්කාර කරනවා, භූමන් සහිතව දාන පූජා කරනවා. එතකොට පුණ්‍යමය මාලාවක් ගෙතෙනවා ජීවිතේ. මා විශාල පින් කඳක් ජීවිතයට එකතු වෙනවා. පිනෙන් පින මනාම ප්‍රතිබද්ධ වූ සැනසිනි අසුනසිනි දායක ජීවිතයක් ඒ ශ්‍රාවකයාට ඒකාන්තේ හිමි වෙනවා. ඉතින් ඒ කාරණය සිහිපත් කරගෙන මේ ලෝකේ ඉන්න මිනිස්සු ඇත්තටම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. මහරහත් උතුමන් වහන්සේලාට මහා සංඝරත්නයට හදවතින්ම ගරු කරන්න ඕන. ඒ ගෞරවය දැක්වීම කවදා හෝ ඔබට බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්නට හේතුවක් වෙනවා. ඉතින් ඒක තමයි දෙවන ආනිසංසය දන් දෙන කෙනාට අද අදම ලැබෙන. පළමු ආනිසංසය තමයි රහතන් වහන්සේලාගේ අනුකම්පාව හිමි වෙනවා. එතකොට දෙවියන් බඹුන් සහිත ලෝකෙ වෙන කාගේ අනුකම්පාව ලැබුණත් වැඩක් නැහැ. රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ පසේ බුදුවරුන්ගේ අනුකම්පාව නැත්නම්. ඒ අනුකම්පාව ඉස්සෙල්ලාම ලැබෙන්නේ දන් දෙන කෙනාට. දන් දෙන කෙනා කෙරෙහි තමයි රහතන් වහන්සේලා මේ ඒ අනුකම්පාවෙන් යුතුව බලන්නේ. රහතන් වහන්සේලාට මෙනෙහි වෙන්නේ අද කොහෙටද පින්දපාතේ වඩින්නේ කියලා කල්පනා කරනකොට අන රහතන් වහන්සේලාට මෙනෙහි වෙනවා අසවලා බොහෝම ශ්‍රද්ධාවන්තයෙක් නොමසුරුව දන් දෙන කෙනෙක් ඔහු වෙතමා වඩින්නට ඕන. අන්න එහෙම තමයි හිතෙන්නේ. එතකොට එහෙම වැඩිහාම දාන පූජා කරද්දී වැඳුම් පිදුම් කරද්දී මොනතරම් පුණ්‍ය නිධානයක්ද ඒ හදවතේ පිහිටන්නේ. ඉතින් එහෙම බලනකොට ඒ වඩිනවා කියන්නේ අපට මහා නිධානයක් හිමි කර දීමක්. වික්ෂුන් වහන්සේ නමක්, ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ නිවසට වඩිනවා කියන්නේ දානෙකට හෝ ගිලම්පසකට හෝ මහ විශාල සුවිශාල නිධානයක් රැගෙන එනවා වගේ. ඒ කියන්නේ කල්ප ගානක් කෙවිලා ගියත් නොගෙවෙන නිධානයක් රැගෙනයි ඒ පැමිණෙන්නේ. මේ ජීවිතය අපට මොන ගැන වස්තු සම්පත් මොනතරම් ප්‍රමාණයක් තිබුණත් කෝටි ප්‍රකෝටි ගණනක ධන සම්භාරයක් තිබුණත් ඒ සියල්ල මේ ජීවිතයට සීමා වෙනවා. හැබැයි ඒ ධනය වියදම් කළ දන් පැන් පූජා ආදී දේ සිද්ධ කළ පින් රැස් කරගත්තොත් ඒක පරලොවටත් යන දාටත් රැගෙන යන්න පුළුවන්. ඉතින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රහතන් වහන්සේලා එලෙසින් ගිහි ශ්‍රාවකයන්ට අනුකම්පා කරමින් වඩිනවා කියන්නේම සුවිශාල සැනසිල්ලක් ඒ ශ්‍රාවකයන්ට ලබා දීම. ඒක තමයි අනුකම්පාව කියන්නේ. ඒක තමයි ආනිසංසය කියන්නේ. පින්වතුනි, දන් හැන්දක් ජීවිතේ පූජා කරගෙන ලැබෙන්නේ පින් ඇති කෙනෙකුට තමයි. පින් නැති කෙනෙකුට දන් පූජා කරන්න හෝ සිල් ගුණ පුරන්න හෝ එහෙම අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එහෙනම් ජීවිතේ දන් දෙන්න, ගුණ පුරන්න, සංඝයාගේ අසුර ලබන්න, මහා සංඝරත්නයේ අසුර ලබන්න, දැක වන්දනා කරන්න, උපස්ථාන කරන්න ලැබෙනවා නම් ඒක වාසනාවන්තම අවස්ථාවක් ජීවිතේ. ඊට වඩා වාසනාවන්ත නිමේෂයක් ආය මේ ජීවිතේ එන්නේ නැති තරම්. ඉතින් ඒක එහෙම දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සීහ සෙන්පතිතුමාගෙන් විමසනවා. සෙන්පතිතුමනි, නැත්තම් සීහ සෙන්පතිතුමනි, කස්සනුකෝ අරහන්තෝ පටමම් පටිගන්හන්තා පටිගන්හන්ති. රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම කාගේ දානෙද පිළිගන්නේ? ශ්‍රද්ධාවන්තයාගේ දානෙද පිළිගන්නේ. එහෙම නැත්තම් ශ්‍රද්ධාව නැති ආවට ගියාට දන් දෙන සංඝරත්නයට බැනවදින රහතන් වහන්සේලාට බැනවදින එහෙම පුද්ගලයෙක් අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා දානයක් දෙනවා කියලා. ඔහුගේ දානෙටද යන්නේ රහතන් වහන්සේලා? එහෙම නැත්තම් බොහෝම ගෞරවයෙන් පිළිගන්න, මෛත්‍රියෙන් පිළිගන්න, ඉතා මිහිරි වචන වලින් කතා කරන සැදැහැති හික්මුණ කාරුණික ශ්‍රාවකයා වෙතද යන්නේ? කොහොමත් කාරුණික ශ්‍රාවකයා වෙතයි ඒ රහතන් වහන්සේලා වඩින්නේ. සැදැහැ බර සිත් ඇති, කරුණා බර සිත් ඇති, අවනත වූ සිත් ඇති, දමනය වූ සිත් ඇති ශ්‍රාවකයා නැත්තම් දාන දෙන කෙනා වෙතයි රහතන් වහන්සේලා වැඩම කළා ඉස්සෙල්ලාම පිළිගන්නේ. බලන්න කොච්චර ආනිසංසයක්ද කියලා. එතකොට සීහ සෙන්පතිතුමාට ඒක තුන්වන ආනිසංසය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළමු ආනිසංසය තමයි රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබීම.
දෙවන ආනිසංසය තමයි රහතන් වහන්සේලාගේ වැඩම වීම. තුන්වන ආනිසංසය තමයි රහතන් වහන්සේලාට දානි පිළිගන්නවන්ට අවස්ථාව ලැබීම. ඊළඟට ඒ දානි පිළිගන්නට අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒක පළමුව ලැබෙන අවස්ථාවක්. සසු පුද්ගලයන්ට නොලැබෙන විශේෂ අවස්ථාවක්, විශේෂ වරප්‍රසාදයක්, ශ්‍රද්ධා මහිමය නිසා ලැබෙන, ත්‍යාග ගුණය නිසා ලැබෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීහ මේ ලෝකේ රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරනවා නම් කස්සනුකෝ අරහන්තෝ පඨමං ධම්මං දේසෙන්තා දේසෙයෝ. ඉස්සෙල්ලාම ධර්මයේ දේශනා කරන්නේ ශ්‍රද්ධාමන්තයාටද නැත්නම් දන් දෙන කෙනාටද දන් නොදෙන කෙනාටද කියලා විමසුවා. දන් නොදෙන කෙනාට නෙමෙයිනේ ධර්ම දේශනා කරන, දන් පැන් පූජා කරන කෙනාට තමයි ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරන්නේ. මක් නිසාද? දන් පැන් පූජා කරන කෙනාගේ හිතේ තමයි ගුණයක් පිටලා තියෙන්නේ. ඒ ගුණවතා තමයි ධර්මය අහලා සීලය පුරුදු කරන්නේ. ධර්මය අහලා සීලය පුරුදු කරලා සමාධිය වඩලා ප්‍රඥාව වඩලා මේ අසාර නිස්සාර භව ගමන නිමා කරන්නේ ආන්න කවුද? ඒ ශ්‍රද්ධාව තියෙන, ප්‍රඥාව තියෙන පුද්ගලයා. ඒ වගේම දාන ආදී පින්කම් කරන්නට තරම් කාරුණික හිත් ඇති ශ්‍රාවකයා. ඉතින් ඒ නිසා ඒක දකින රහතන් වහන්සේලා ඒකාන්ත වශයෙන්ම ධර්ම දේශනා කරන ඉස්සෙල්ලාම බලන කවුද ශ්‍රද්ධාවන්ත පිරිස කියලා. ශ්‍රද්ධාව නැති අයට ධර්ම දේශනා කළ පළක් වෙන්නේ නැහැ. ඇතැම් විට කලාතුරකින් කෙනෙක් ශ්‍රද්ධාව නැති වුණත් ඒ ධර්මය ඇහුවොත් ඒ ශ්‍රද්ධාවේ පිහිටන්න පුළුවන්. ඒක වෙහෙස කරයි. ශ්‍රද්ධාවක් නැති, ගුණ සම්පන්න භාවයක් නැති, සුවචාවනත නොවිච්ච, අසන්නට සූදානම් නැති පුද්ගලයෙකුට ධර්ම දේශනා කරනවා කියන එක හරි වෙහෙස කරයි. ඔහු ඒ ධර්මය අහන්නේ නැහැ. ඇතැම් විට ඒ ධර්මය ඇහුවත් පිළිපදින්නේ නැහැ. ඇතැම් විට විවේචනය කරනවා, හාස්‍යයට නතු කරනවා, විහිළුවට ගන්නවා. එහෙම කෙනෙකුට ධර්මය දේශනා කරන්න යනවා නම් ඒක දේශකයන් වහන්සේට බොහොම වෙහෙසක් ආයාස කර බවක් වෙනවා. ධර්ම ගෞරවයට ඒක හොඳ නැහැ. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාට. ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි පළමු දහම් පරයාය දේශනා කරන්නේ. දැන් පංච වර්ගීය තාපසවරුන්ට ඉස්සෙල්ලාම ධර්ම දේශනා කළා. ඒ දේශනා කරගන්න තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ මහා ඥානයෙන් බලවදාලා මේ පංච වර්ගීය තාපසවරුන් ශ්‍රද්ධාවන්තද, ගුණවන්තද, සිල්වන්තද, මසුරුකම් කරන්නේ නැද්ද බලනකොට පේනවා. එහෙම ගුණ ටිකක්, උතුම් ගුණ ටිකක් ඒ හදවත්වල පිහිටලා තියෙනවා. එනිසා ඒ ගුණ පිහිටා ඇති ඒ පිරිසට මම ධර්ම දේශනා කරන්න ඕන. සංසාරයෙන් ගෙන ආපු විශාල පාරමී ශක්තියක් මේ පංච වර්ගීය තාපසවරුන් කෙරෙහි විද්‍යමාන වෙනවා. මම ධර්මයේ දේශනා කළොත් ඒ පංච වර්ගීය තාපසවරු ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඒක මට ඉතා පහසුවක්, වෙහෙසක් නෙමෙයි කියලා හිතලා බුදුරජාණන් වහන්සේලා ඉසිපතන මිගදායට වැඩම කළා. වැඩම කරලා යාමා දහම් සිරිමුව මණ්ඩලින් බොහොම මෛත්‍රියෙන් නින්නාද සහිතව අනන්ත සක්වලට ඇසෙන්නට අධිෂ්ඨාන කරලා දේශනා කළා. ඒ දේශනා මොන තරම්නම් සඵල වුණාද කියනවා නම් 18 කෝටියක් බ්‍රහ්ම රාජවරු රහත් වෙන්නේ, කොණ්ඩාඤ්ඤ තාපසතුමා ධර්මය අවබෝධ කරන්නේ පමණින් කිව නොහැකි දිව්‍යමය පිරිසක් මාර්ගඵල අවබෝධ කළා. ඉතින් ඒ විදිහට සත්පුරුෂයාට කලපින් නැත්තාට මේ ශාසනය, මේ අනුශාසනාව මහත්ඵල වුණා, මහානිසංස ගෙන දුන්නා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාගේ අනුකම්පාව, දයාව ලැබෙන්නේ අන්න සත්පුරුෂයාට, දම් දෙන කෙනාට, අතහැරීම පුරුදු කරපු කෙනාට. මේ ආනිසංස ඒකාන්තයෙන්ම ඒ දන් දෙන දායකයාට ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සිංහසෙන්පතිතුමා මේ අහපු ප්‍රශ්නයට පිළිතුර තාම දේශනා කරමින් සෙන්පතිතුමනි නැත්තම් සීහ මේ ලෝකේ කාගේ කීර්ති නාමයේද පැතිරිලා යන්නේ සත්පුරුෂයෝ අතර? දන් දෙන කෙනාගේද, මසුරාගේද? පින්වතුනි, මසුරුකම් කරන අය පැවිද්ද හිටියත්, ගිහි ජීවිතේ හිටියත් කාටත් එපා වෙනවා. ගිහි කෙනෙක් මසුරුකම් කරන්න ගත්තට පස්සේ තමන්ගේ භාර්යාවවත් තමන්ට නැති වෙනවා, තමන්ගේ ස්වාමියාවත් තමන්ට නැති වෙනවා. ඒ මසුරුකමේ හැටි, මසුරුකම් කරනකොට, ලෝභීකම් කරනකොට, කරුණා මෛත්‍රිය ජීවිතේ නැති වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ පිහිටන් නැත්තම් යම් හදවතක ඔහු කෙරෙහි අනුකම්පාව කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. ඔහුට අනුකම්පාව ලැබෙන්න හේතුවකුත් නැහැ. සැබවින්ම බුදුපසේ බුදු මහරහත් උතුමෝ තෝරලා බේරලා නෙමෙයි අනුකම්පාව දක්වන්නේ. නමුත් දානෙකට වඩින්දී,
සිව්පසය සඳහා වඩින්නේ අශ්‍රද්ධාවන්තයෝ වෙත, මසුරෝ වෙත, ලෝභී පුද්ගලයෝ වෙත ගමන් කරලා වෙහෙසටපත් වෙන්න උන්වහන්සේලා කැමති නැහැ. මොකද යම් විදියකින් රහතන් වහන්සේ නමක් දැකලා යම් කිසි කෙනෙක් සිත අපහදවා ගත්තොත්, උපවාද කළොත්, දොස් කිව්වොත්, ඒක මොනතරම් බරපතල පාපයක් වෙයිද? ඉතින් එනිසා ශ්‍රද්ධාවන්තයෙක් වෙතම තමයි දානෙට වඩින්නේ, ශ්‍රද්ධාවන්තයෙක් වෙතම තමයි අනුකම්පාව ලැබෙන්නේ, ශ්‍රද්ධාවන්තයාටමයි ධර්මයේ දේශනා කරන්න ඒ ආනිසංස ටික ඒකාන්තයෙන්ම ලැබෙනවා. ශ්‍රද්ධාවන්තයාගේමයි කීර්ති නාමය මේ ලෝකෙ පැතිරලා යන්නේ. ඒකත් ආනිසංසයක්. සැබවින්ම මේ කාරණය සනාථ වන එක දහම් කතාවක් තියෙනවා. එක දහම් කතාවක් නෙමෙයි, බොහෝ දහම් කතා තියෙනවා. ඒ අතරට එක දහම් කතාවක් සිහිපත් කළොත්, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්න කාලේ ඒ කාශ්‍යප මහා රහතන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර පිප්පලී කියන ගල් ගුහාවේ. ඉතින් මේ ගල් ගුහාවේ වැඩ ඉන්න ගමන් ඒ රහතන් වහන්සේ වඩිනවා ගම්මානෙට පිණ්ඩපාතේ. ඇතැම් විට දින 7කට පස්සේ තමයි වඩින්නේ. නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ සමවතින් නැගිටලා අනුකම්පාවෙන් තමයි වැඩම කරන්නේ. දවසක් දා නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා කල්පනා කළා, මෙනෙහි කළ බැලුවා, අද මම කාට කාගේ ළඟටද පිණ්ඩපාතේ වඩින්නේ? මොකද නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා පිණ්ඩපාතේ වැඩියොත් ඒ රහතන් වහන්සේ ඉස්සෙල්ලාම දන් දෙන ශ්‍රාවකයාට ඒ ජීවිතය තුළම ඒ දවස තුළම ඒ ආනිසංසය ලැබෙනවා. ඒක හරි වටිනා ලක්ෂණයක්, වටිනා කාරණයක්. ඒ කියන්නේ සන්ධාවන්ත උපාසකයෙක් නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා පැමිණිච්ච ඒ රහතන් වහන්සේ නමකට, නැත්නම් බුදුරජාණන් වහන්සේට, එහෙම නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරනවා. ඒ දානෙ පූජා කළාම එදා දවසේම ආනිසංස ලැබෙනවා. පුන්න දුගියාට ලැබුණා වගේ, අන්න භාර දුගියාට ලැබුණා වගේ එදා දවසේම ලැබෙනවා. ඒක හරි ආශ්චර්යමත්. ඒ නිරෝධ සමාපත්තියේ නිවනේ තියෙන මහා අනුහස යම් හදවතකින් නිවන ස්පර්ශ කරයි නම් ඒ හදවත අකම්පිත හදවතක්. ඒ හදවත පිනෙන් පිරීගිය හදවතක්. එනිසා තමයි එවන් පුද්ගලයෙකුට එදාම ආනිසංස ලැබෙන්නේ. ඉතින් කාශ්‍යප මහ රහතන් වහන්සේ සමවත් සෝයේ නැගී ඉඳලා අද මම කාළඟටද පිණ්ඩපාතේ වඩින්නේ, කවුද මට අද ශ්‍රද්ධාවෙන් දානි පූජා කරන්න සමත් වෙන්නේ කියලා විමසා බැලුවා. දැන් බලන්න හිතලා රහතන් වහන්සේලගේ අනුකම්පාව ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයාට කිව්වනේ, දන් දෙන කෙනාට කිව්වනේ, සිය සෙන්පතිතුමා සමග බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඉතින් ඒක සත්‍යම කාරණයක්. කාශ්‍යප මහ රහතන් වහන්සේ එහෙම බලනකොට දැකවදාලා මගධ දේශයේ එක්තරා වෙල්යායක හැල් කෙතක් රකිමින් ඉන්නවා එක්තරා තරුණ කාන්තාවක්. මේ කාන්තාව බොහොම ශ්‍රද්ධාවන්තයි. කාශ්‍යප මහ රහතන් අපි දැකවදාලා මේ කාන්තාව ශ්‍රද්ධාවෙන් දානි පූජා කරනවා, ශ්‍රද්ධාවෙන් සංඝෝපස්ථාන කරනවා. මම මේ කාන්තාව ළඟට වැඩියොත් දානි පූජා කරන්න පුළුවන්ද? අන්න දැකවදාලා ඇයට හැකියාවක් තියෙනවා දානි ටිකක් පූජා කරන්න. හැබැයි ශක්ති පමණින් ඒ වෙලාවේ තියෙන දෙයක් පූජා කරනවා. ඒ වෙලාවේ තියෙන දේ තමයි විලඳ. ඒ කියන්නේ හැල් හාල් වලින් විලඳ හදලා තියෙනවා. ඇයට අනුභව කරන්නයි ඇය එහෙම හදාගත්තේ. නමුත් මේ විලඳ ටික රහතන් වහන්සේ දැකවදාලා මම වැඩියොත් මට පූජා කරනවා, එපිනෙන් ඇය අප්‍රමාණ මතු සැනසෙලි හිමි කරගන්නවා කියලා දැකලා අනුකම්පාවෙන් ඇය ඉදිරියේ පෙනී ගියා. බොහෝම තකහණියක්ම සිරිපා කමල් වන්දනා කරලා ඒ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සමීපයට එළැඹිලා ගෞරවයෙන් නිමන්ත්‍රණය කරලා අර විලඳ ටික පාත්‍රයට පූජා කළා. පාත්‍රයට පූජා කළ ප්‍රාර්ථනාවක් කළා, ස්වාමීනි, ස්වාමින් වහන්සේ ලබන්නා වූ යම් ඇතුළාන්ත ශාන්තියක් වේ නම්, ආධ්‍යාත්ම විමුක්තියක් වේ නම්, ඒ විමුක්තිය මට ලැබේවා, ඔය සැනසීම මට ලැබේවා, ඔය පහන් හැඟීමෙන් යුතු හදවතේ ඇති මිහිර මා කෙරෙහි පිහිටාවා. අන්න එහෙම ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ඒ කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙලාවේ හැටියට අනුශාසනාවක් කරලා පිටත් වුණා. පිටත් වෙලා ඒ දානේ වැළඳුවා. දැන් මේ විලඳ දානේ පූජා කරපු මේ හැල්කෙත රකින මේ කාන්තාවට එදා දවසේම හදිසි අනතුරකට මුහුණ දෙන සිද්ධ වුණා. ඒ වෙල්ලි ආයේ දිගේ ඇවිදගෙන යනකොට ඉතාම විසකෝරු සර්පයෙක් ඇයට දෂ්ට කළා. දෂ්ට කළා එහෙමම සිහි මෝර්ජා වෙලා වැටිලා නොබෝ මොහොතකින් ඇය කලුරිය කළා. කලුරිය කරලා තෞතිසා දිව්‍ය ලෝකේ යොදුන් ගානක් උස ශරීරයක් ඇති යොදුන් ගානක් පළල විමාන මාලිගාවක් සහිතව
ඇය පහළ වුණා අප්‍රමාණ පිරිසක් කියන උපස්ථාන කරන්න. ඉතින් ඇය බැලුවා මෙච්චර මහ විශාල සම්පතක් මම හීනකින්වත් නොහිතපු සම්පතක් මට මේ ලැබිලා තියෙන්නේ කිනම් කුසලයක විපාකයකින්ද කියලා බලනකොට අන්න පෙනී ගියා කාශ්‍යප මහ රහතන් වහන්සේට විලඳ ටිකක් පූජා කරපු ආනිසංසයයි කියලා දැකබඳාලා. ඒ විලඳ ටිකක් මොහොතකින් පූජා කරපු ආනිසංසයට මෙච්චර සැප සම්පතක් මට ලැබුණා. මේ ලැබිච්ච සැපේ මම දැන් තහවුරු කරගන්න ඕන. මේ ලැබිච්ච සැපේ වෙනස් වෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕන. මේ සැපේ කාන්තයෙන් මම බොහෝ කාලයක් ළඟ තියාගන්න ඕන. එනිසා මම නැමත නැවත පින් කරන්න ඕන කියලා වහාම පැමිණුණා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට. කුටියට කියන්නේ කුටිය ප්‍රදේශයට පැමිණිලා උදේ පාන්දර ඉඳලා අරගෙන ඒ මේ දෙවංගන මිදුල අතු ගානවා. පැන් අරගෙන ඇවිල්ලා පැන් පෙරා තියෙනවා. ඒ මිදුල් අතු ගාලා පැන් පෙරා තියලා සක්මන් මළු අමදලා මහා උපස්ථානයක් සිද්ධ කරනවා. ඉතින් මේ දෙවංගන මෙලෙසින් උපස්ථාන කරන්නේ තමන්ට ලැබිච්ච මේ සැනසීම තවත් දියුණු කරගන්න. අන්න හොඳ තැනක් ආදර්ශයක් දෙනවා ජන සමාජයට. කෙනෙක් පොහොසත් වෙලා ඉපදුනා නම් වත් පොහොසත්කම් ඇතුව ඉපදුනා නම් මේ ජීවිතේ බොහොම හොඳට ජීවත් වෙන ලැබුණා නම් ඒ දේ ලැබුණේ පින් බලයෙන්. එහෙනම් ඒත් කල්පනා කරන්න ඕනි පිනට ලැබිච්ච මේ දේ මම රැකගන්න ඕනි. රැකගන්න නම් නැවත පින් කරන්න ඕනි. නැවත පින් කළොත් නැවත ඒ දේ තමන්ට ලැබෙනවා. පින් නොකළොත් ඒ දේ යාට ලැබෙන්නේ නැහැ. එහෙනම් මහා ධනමත්තු මහ පරිමාණයෙන් පින් කරන්නට ඕන. මොකද හේතුව ඒ මහා ධන සම්පත් ලැබලා තියෙන්නේ බොහෝ පින් කරපු නිසා. එතකොට යම් කෙනෙක් දුප්පත් වෙලා ඉන්නවා නම් අන්ත අසරණ වෙලා කන්න බොන්න නැතුව එහෙම කෙනත් ඒකාන්තයෙන් ශක්තිය උපරිමයෙන් පින් කරන්නට ඕන. මොකද පින තමයි සැනසීමේ මාවත. ඉතින් මේ දෙමගණ කල්පනා කරා මම ලැබපු මේ සැනසීම මට බොහෝ කාලයක් තියාගන්න ඕනේ නිසා නැවත ගිහිල්ලා මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ උපස්ථාන කරන්න ඕනේ. ඔය විදිහට එක දිගට දින 3ක් මේ දෙවංගන කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ ඉන්න ලෙන් දොරට ගිහිල්ලා වටපිටාව අමදලා සක්මන් මළු අමදලා පෑන් පෙරලා තියලා උපස්ථානයක් සිද්ධ කළා. ඉතින් කාශ්‍යප මහ රහතන් වහන්සේ දොර කවුළුවෙන් නැත්තම් ඒ දොරේ අතුර දාන සිඳුරෙන් දැක්කා මේ බොහොම ආලෝකමත් ලෙස මිදුල පුරාවට ආලෝකේ පැතිරිලා මේ මිදුල අමදිනවා. ඉතින් රහතන් වහන්සේ කලින් දවසේ නම් කල්පනා කරේ මේ උපස්ථායක භික්ෂුවක් මේ දේ කරන්නට ඇති කියලා. නමුත් රහතන් වහන්සේ දොර විවර කරලා බැලුවා. බලනකොට පේනවා ඉතාමත්ම බබලන රූපයක් ඇති, රැස් විහිදෙන ශරීරයක් ඇති දෙමඟනක්. ඉතින් ඇහුවා රහතන් වහන්සේ ඔබද මේ මිදුල අමදලා මේ පැන් පෙරලා තියලා මේ උපස්ථාන කළේ? එහෙමයි ස්වාමීනි. මක්නිසාද ඔබ එහෙම කළේ? අර සිදුවීම ඔක්කොම කිව්වා ස්වාමීනි මම පෙර ජීවිතේ අර හැල් කැත බලාගෙන හිටපු අහිංසක කාන්තාව දාසී කාන්තාව මට ස්වාමීන් වහන්සේගේ පිහිට උපකාරය ලැබුණා. ස්වාමීන් වහන්සේ නිසා තමයි අද මම මේ මහ විශාල දිව්‍යම සැපතක් පරිභෝග කරන්නේ. මට අවශ්‍යයි මේ සැපත තම බොහෝ කාලයක් පවත්වන්න. මට උවමනයි මේ සැනසිල්ල වෙනස් වෙන්න නොදී රැකගන්න. එනිසයි ස්වාමීනි මම මේ උපස්ථාන කරන්න ආවේ. ඉතින් ඒ වෙලාවේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා ඔබ උපස්ථාන කරන එක පින් රැස් කරගන්න එක බොහොම හොඳයි. නමුත් ඔබ මේ මා ඉන්න කුටියට ඇවිල්ලා ඔබ මේ වටපිටාව අමදලා ඔබ ඔය කරන උපස්ථානය ගැන අනාගතයේ ඉන්න භික්ෂූන් වහන්සේලා විජිනිපතක් අතට අරගෙන කාශ්‍යප මහ රහතන් වහන්සේටත් දෙවඟනක් ඇවිල්ලා උපස්ථාන කළා කියන එක කියනව දකින්න මම කැමති නෑ කිව්වා. ඒක තමයි ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය උන්වහන්සේලා හුදෙකලාවට ප්‍රියයි. කිසිම හේතුවකින් එබඳු ඕලාරික හැසිරීමකට ඉඩ තියන්නේ නැහැ. ඉතින් එනිසාම ඒ කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇයට කිව්වා ඔබ මින් මත්තට මේ පැත්තේ එන්න එපා. ඔබ පින්ටස් කරගන්න නමුත් මගේ කුටිය අමදින්න ඔබ මේ තනි පංගල මේනෙකට මම කැමති නැහැ. ඒක නොගැලපෙන්නේ නැහැ. ඒක නොගැලපෙන දෙයක්. මේ විදිහට අනුශාසනා කළාම දැන් මේ දෙවඟනට ඒ ප්‍රදේශයේ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඉන්නට බැරි වුණා. මේ දෙවඟනට මහ බලවත් වූ සන්තාපයක් ඇති වුණා. ඇය ප්‍රකාශ කළා ස්වාමීනි මට එහෙම කරන්න එපා. ස්වාමීන් වහන්සේ නිසායි අද මම දෙව්ලොව ඉන්නේ. ස්වාමීනි මේ ලැබිච්ච සැපය මට රැක ගන්න ඕන. එනිසා මට පින්ටස් කරගෙන ඉඩ දෙන්න ස්වාමීනි. අනුකම්පා කරන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළේ කරුණාව නැති වෙලා නෙමෙයි, මෛත්‍රිය නැති වෙලා නෙමෙයි, දයාව නැති වෙලා නෙමෙයි. කලින් ජීවිතේ අනුකම්පාවෙන්මයි අසරණ කාන්තාව වෙත වැඩම කළේ.
නමුත් දැන් දෙවඟනක් වෙලා හැමදාකම උදේ අවා රාත්‍රිය එන්න ගත්තාම ඒක දකින අය වැරදි විදිය කතා හදන්න පුළුවන්. ඒක දකින අය බොහෝ පෞරස් කරගන්න පුළුවන්. එතකොට ඒ හුදකලාව හුදකලාවේ ගෙවෙන ජීවිතය ඒ තරම් මිහිරක්. ඒ හුදකලා මිහිරට රහතන් වහන්සේලා කැමති. එහෙම ඇවිල්ලා මිදුල් ළමදලා දීලා මලු මම්පෙත් අමදලා කුටිසෙන තුන් අමදලා එහෙම දෙනවට ඒ ගිහියා ඒ දේවල් සඳහා යොමු වෙනවට රහතන් වහන්සේලාගේ අකමැත්තක් නෙමෙයි. නමුත් හුදකලා වෙන රහතන් වහන්සේලා ඒ දෙයට කැමති නැහැ. ඉතින් මේ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ මේ කියමනත් සමග ඒ දෙවඟන හඬාගෙන අහසට ගමන් කළා. ගමන් කළා එක එක ගහ අඬනවා මට ඇයි මෙහෙම කළේ කියලා. අන්න එක ගහන ශබ්දයේ යොදුන් 45ක් ඈතින් දේවරම් මහා විහාරේ වැඩ හිටපු ඒ බුදුරජාණන් වහන්සේට ඇහුණා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේදීම ආලෝක ධාරාවක් නිකුත් කළලා ඒ දෙමගණ ඉදිරියේ පෙනී ඉඳලා දේශනා කළා දහම් ගාථාව. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා චේතම් පුනප්පුනම් තම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස උච්චයෝ. ඒක තමයි දේශනා කරපු ගාථාව. මේ ලෝකේ යම් කිසි කෙනෙක් පින් දහම් රැස් කරන මනං ඒ පින් කිලීම නතර කරන්න හොඳ නැහැ. දැම්මට ඇති කියලා හිතන්න හොඳ නැහැ. පුළුවන් තරම් උපරිමයෙන් පින් කර ගන්නට ඕනේ. තම්මි චන්දං කෛරාත ඒ පින කරන්නට ඒ කුසලයේ සම්පාදනය කරන්නට බලවත් ඌවමනාවක් හිතේ තියෙන්න ඕනි. මක්නිසාද එහෙම තියෙන්න ඕනි. සුඛෝ පුඤ්ඤස උච්චයෝ. මේ පින කියලා කියන්නේ නැත්තම් සැපය කියලා කියන්නේ පිනට සමාන වචනයක්. සැප ලැබෙන්නේ පින් කළ උදවියටයි. අන්නේ නිසයි පුළුවන් තරම් පින් කළ යුත්තේ. ඉතින් මේ විදිහට දේශනා කළාම ඒ දෙවඟන අහස් කොසේදීම සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාව බවට පත් වුණා. ඉතින් මේ අතුරු කතාව ප්‍රකාශ කළේ අර සීහ සෙන්පදතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ඒ ප්‍රශ්නාවලියට නැත්තම් ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස පිළිතුරු ලබා දීමේදී ඒ කාරණේ තහවුරු කරන්නට අනුකම්පාව ඉස්සෙල්ලාම ලැබෙන රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධාවන්තයාට. දැන් අර කාන්තාව කොහොම ශ්‍රද්ධාවන්තයින්ද තමයි ඉස්සෙල්ලාම මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කළේ. එහෙනම් රහතන් වහන්සේ ඉස්සෙල්ලාම වඩින්නේ, රහතන් වහන්සේ ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ, රහතන් වහන්සේලාගෙන් ඉස්සෙල්ලාම ඒ අසුර ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරමින් වදාරනවා මේ ලෝකේ කීර්ති නාමයක් පැන නගිනවා නම් ඒ කීර්ති නාමය පැන නගින්නේ මසුරු පුද්ගලයාගේ නෙමෙයි, දන් දෙන කෙනාගේ කීර්ති නාමය පැන නගින්නේ. දන් දෙන කෙනාගේ කීර්ති නාමය දිගන්තේ පැතිරලා යනවා. අසවලා දන් දෙන කෙනෙක්, බොහොම හොඳ කෙනෙක්, අනුන්ගේ දුක් හඳුනන කෙනෙක් කියලා ඒ කීර්ති නාමය කටින් කට ගිහිල්ලා සමහර විට මේ මුළු මහ පොළොව සියලු දෙනාට දැන ඔහුගේ කීර්ති නාමය පැතිරලා යනවා. දිව්‍ය ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට කොහොමත් ඒ කීර්ති නාමය පැතිරලා යනවා. මනුස්ස ලෝකේ පුද්ගලයෙකුගේ කීර්තිය පැතිරලා යන්න කලින් ඒ කීර්තිය පැතිරලා යනවා දිව්‍ය බ්‍රහ්ම ලෝකවල. කෙනෙක් සිල්වත් එක්ක කියන කීර්ති නාමය පැන නගිනවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ පැතිරලා යනවා. ඇතැම් විට අල්ලපු වැටේ ඉන්න මනුස්සයාට ඒ ගුණය තේරෙන්නේ නැති වුණාට දිව්‍ය ලෝකවලදී ඒ ගුණය අලලා බොහෝම ප්‍රශංසා ලැබෙනවා. ඒ ගුණය අනුමෝදම් වෙනවා. එදත් එහෙමයි, අදත් එහෙමයි. ඉතින් ඒ නිසා සිල්වතාගේ කීර්ති නාමය දෙවියන් සහිත ලෝකේ පැතිරලා යනවා කියලා භාග්‍යවත් අපි දේශනා කළා. ඊළඟට දේශනා කළා යම් පිරිසක් වෙත, අපි තුමු රජ පිරිසක්, හිටු පිරිසක්, ගෘහපති පිරිසක්, එහෙම නැත්නම් ශ්‍රමණ පිරිසක්, බ්‍රහ්මනූර් පිරිසක් මැදට එළඹෙන පුද්ගලයන් අතර ලෝභී පුද්ගලයාද දන් දෙන කෙනාද විසරදව එළඹෙන්නේ. ලෝභියා සිල් රකින්න නැති කෙනා, ගුණ පුරන් නැති කෙනා, වැරදි වැඩ කරන කෙනා, පව්කම් කරන කෙනාට බෑ විසරදව කොන්ද කෙලින් තියාගෙන ඒ ප්‍රභූ පිරිසක් ඉදිරියට යන්න. නමුත් යම් කිසි කෙනෙක් මේ ලෝකේ දාන ආදී පින්කම් කටයුතු කරන මනම් එහෙම කෙනෙකුට පුළුවන් ඕන ප්‍රභූ පිරිසක් ඉදිරියට, ක්ෂත්‍රීය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, පරිබ්‍රාජක පිරිසක් වේවා, ඕන කෙනෙක් ඉදිරියට විසරදව අමංක බුතෝ කොන්ද කුදු කරගන්න නැතුව ඍජුව යන්න පුළුවන්කම ලැබෙනවා. අන්න දානි ආනි සංසය. ඔන්න හිතලා බලන්න ඍජුව යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ හැකියාව ලැබෙන්නේ මක් නිසාද? දානෙන් මේ ජීවිතේ ලැබෙන ආනි සංසයක් ලෙස. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දන් දෙන කෙනා නැත්තම් මේ දාන ආදී පින්කම් කටයුතු සිදු කරන කෙනා කායස්ස බෙහෙදා පරම්මරණ සුගතින් සංඝන් ලෝකං උපපජ්ජති. කය බිඳී මරණින් මත්තේ ඒකාන්තෙන් සුගතිය උපදිනවා. ඒක තමයි දන් දෙන කෙනාට පරලොවෙන් ලැබෙන ආනිසංසය. ඉතින් මේ ආනිසංස ටික මෙලෙසින් ප්‍රකාශ කළාට පස්සේ සීහ සෙන්පතිතුමාට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීහ
මේ කියන සියලු කරුණු මේ කියන සියලු ආනිසංස දන් දෙන කෙනාට ඒකාන්තයෙන් ලැබෙනවා කියලා. ඒක පරම සත්‍ය කාරණයක්. හැබැයි මේ කියපු ආනිසංස අශ්‍රද්ධාවන්තයාට මසුරුකම් කරන කෙනාට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ආනිසංස ලබන්න නම් මොකක්ද කරන්නට ඕන? මේ ආනිසංස ලබන්න නම් දන් දීමම පුරුදු කරන්න ඕන. මසුරුකම නැති කරන්න ඕන. ඉරිසියාව දුරු කරන්න ඕන. නොමසුරුව ඉරිසියාවක් නැතුව දානේ හොඳට පුරුදු කරමින් සිල්වත්ව කල් ගෙවනවා නම් මේ කියපු ආනිසංස ලැබෙනවාමයි. කවදා හෝ මේ ජීවිතේ නැතත් පෙර ජීවිතේ අනාගත ජීවිතවල මේ ආනිසංස ලැබෙනවා. අපි හිතමුකෝ මෙහෙම ප්‍රාර්ථනා කරමින් පින්තස් කරගෙන කෙනෙක් යනකොට උපනුපන් ජීවිතවල ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නම නම් ඒ යුගයේ ඒ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ඒ ආර්යයන් වහන්සේලාගේ පිහිට ඒ ශ්‍රාවකයන්ට ලැබෙනවා. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ මහරහත් උතුමන්ගේ සත්පුරුෂයන්ගේ කරුණාව සත්පුරුෂයන්ගේ ආශ්‍රය ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ පිහිටයි අපි හැමදෙනාටම වැදගත් වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. එතින් ඒ නිසා ජීවත් වෙන පුංචි කාලේ ජීවත් වෙන කුඩා කාලය තුළ ඒ රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන විදිහට වැඩ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන විදිහටයි වැඩ කරන්න ඕන. ජීවත් වෙන්න ඕන. ඉතින් එහිදී භාග්‍යවතුන් වහන්සේ සීහසෙන් පදිතුමාට තවත් එක ආනිසංසයක් ප්‍රකාශ කළා. මොකක්ද ඒ ආනිසංසය? මේ ලෝකේ සිල්වතා කය බිඳී මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උපදිනවා. මෙහෙම ප්‍රකාශ කළා. මෙහෙම දේශනා කළා. ඉතින් සීහසෙන් පදිතුමාට ඒ කාරණය ප්‍රත්‍යක්ෂ නැහැ. තාම මනුස්ස ලෝකේ ඉන්න නිසා තාම ප්‍රත්‍යක්ෂ නැහැ. ඉතින් අර සීහසෙන් පදිතුමා ප්‍රකාශ කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුලින් කියපු ඒ දානේ ආනිසංස ටික මම ඒකාන්තයෙන් දකිනවා. එහෙම ආනිසංස මගේ ජීවිතේ මටත් ලැබිලා තියෙනවා. මම දන් දෙන කෙනෙක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා. ඒ දන් දෙන මට ඔය කියපු මුල් සියලු ආනිසංස මා කෙරෙහි විද්‍යමානයි. මට ඒ ආනිසංසයන් ලැබිලා තියෙනවා. හැබැයි ස්වාමීනි ඔය අන්තිමට කියපු ආනිසංසය දන් දෙන කෙනා කය බිඳී මරණින් මත්තේ දෙවලු උපදිනවා කියන ආනිසංසය තාම මට පසක් වෙලා නැහැ. නමුත් මම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිසා ඒ කාරණේ අතිශයින් අදහාගෙනයි මේ කටයුතු කරන්නේ. හේව මේ තන්සීහ හේව මේ තන්සීහ දායකෝ දානපති කායස මෙහෙදා පරම් මරණ සුගතින් සංගම් ලෝකං උපපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කාරණේ සත්‍යක්මයි සීහ, ඒ කාරණේ සත්‍යක්මයි. දන් දෙන කෙනා කය බිඳී මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ලෝකේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙන්න මේ ආනිසංස ටික දන් දෙන කෙනාට මෙලොවට පරලොවට ලැබෙනවා. සැබවින්ම සුගතිය උපදින්නට හදවතක් තනා ගැනීම සිද්ධ වෙන්නේ මේ ජීවිතේනේ. මේ ජීවිතේ ගුණාත්මක වශයෙන් තනු ගුණාත්මක වශයෙන් දියුණු කළ හදවතකට තමයි සුගති භූමියක ප්‍රතිසන්දිලාභය හිමි වෙන්නේ. ඉතින් ඒ නිසා සුගතියක උපදින්නත් හේතු වෙන්නේ මේ උදාර ධර්මයයි, දාන ආදී ත්‍යාග ආදී ගුණයයි. ඉතින් ওই විදිහට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සන්දිට්ඨිකෝ දාන ඵල දානානිසංස සිහසෙන් පදිතුමාට පෙන්වා වදාලා ඔහු අනුමෝදම් වුණා. මේ කතාවට මම මුල පිරුවේ කිසියම් ඌහෝ ගුණයක් පිරුවොත් ඒක මේ ජීවිතයේදීම ආනිසංස ලැබෙනවා කියන එක ප්‍රකාශ කරන්නට. එහෙනම් ඒ සීලයේ ඒ දානේ ආනිසංස මේ ජීවිතේ හැම කෙනාටම යන යන තැන ලැබෙනවා. එනිසා දන් දීලා ආනිසංස ලැබෙන්නේ පරලොවට විතරයිනේ කියලා හිතන්න එපා. ඔබ මේ ජීවිතයේ නිර්ලෝභීව දානය පුරුදු කරොත් මේ ජීවිතේම වස්තු සම්පත් ලැබෙනවා. මේ ජීවිතේම මහපෝසතෙක් වීමේ වරප්‍රසාදේ මාර්ගේ පෑදෙනවා. මේ ජීවිතයේ තුලදීම අසම සැනසීමක් ලැබෙනවා. එනිසා ඒ ගැන විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසයෙන් ඒ දානමය පින්කම්මලේ දෙන්න ඕන. ඇති හැකි පමණින් දන් දෙන්න ඕන. කොච්චර හරි කෙනෙකුට නැති වුණත් එයාට එක වේලක් පරිත්‍යාග කරලා හරි දන් දෙන්න පුළුවන්. ඒ දන් දෙන්න කියන්නේ ඒ දුකෙන් අත මිදීම පිණිසයි. වෙන දෙයකට නෙමෙයි. දානය පූජා කරන දන් දෙන්න සිල්ගුණ ආරක්ෂා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් දිරිමත් කරන්නේ කුමකටද? මහා කරුණාවෙන් ඔවුනටම සැනසීම ලබා දෙන්න. සැනසීම හිමි කළා දෙන්න. තෘප්තිය උදා කළා දෙන්න. අස්වැසිල්ල ගෙන දෙන්න. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයට පිටුපානේ නැතුව හැම කෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් පිළිපැදලා දාන ආනිසංස මගේම සීල ආනිසංස මගේම සත්පුරුෂ භාවය ආනිසංස අද අදම ලබන්නට වාසනා හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරමින් දැනිත කරගත්තා වූ මහා පුණ්‍ය ශක්තිය මේ හැම දෙනාට මෙලොවට පරලොවට සැනසිලි ගෙන දෙත්වා.
සියලු දෙනාට මේ අසෝ දහම් හදවතේ පිහිටාවා හැම දෙනාම වෛර නැත්තෝව තරහ නැත්තෝව සුවපත් වූ සිත් ඇත්තෝව මේ ජීවිතය ජය ගනිත්වා සසර ජය ගනිත්වා හැමෝටම කායික මානසික සුවපත් භාවය නොවඩුවම සැලසේවා වෛරයෙන් තරහෙන් කෝපයෙන් අත මිදේවා දාන සීල භාවනාවෙන් හදවත අලංකාර වේවා මේ අමා ධර්මයේ ප්‍රිය වේවා මේ අමා ධර්මයේ මිහිරි වේවා හැම දිනාට සුවසේම මේ ධර්මය අවබෝධ කර ගන්නට ලැබේවා කියලා ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සියලු දෙනාටම උතුම් අමා ධර්මයේ මිහිර විඳ ගන්නට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.